ඔයාලට ෆාක්ට්‍රයි 3 ප්ලේ කරනකොට ගේම් එක ලැග් වෙනවද? එහෙනම් අපි අද යමු ගේම් එකේ ලැග් ෆික්ස් කරන්න. ඉතින් තාම subscribe කරන්න නැත්නම් subscribe කරලා notification all කරලා video like කරලා comment කරලා video එක share කරන්න. එහෙනම් අපි යමු අද video එකට. I think මේ දවස් ටිකේ Far Cry 3 game play එක තමයි යන්නේ. ඉතින් එතනදී ගොඩක් අයට එක එක විදිහේ ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. Unlimited health වගේ දේවල් Far Cry 5 වලට වැඩ කරනවද? එතකොට කොච්චර වීඩියෝ එකෙන් graphic low කරත් game එක lag වෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ ටික කොහොමද හදාගන්නේ කියලා තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් ඉස්සල්ලාම අපි කතා කරමු කොහොමද අපේ lag වෙන එක හදාගන්න කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති Far Cry 3 system requirements මෙයාලා minimum requirements විදියට දීලා තියෙන්නේ memory එක RAM එක 4GB graphic card එක Nvidia GeForce 8500 GT එතකොට CPU එක Intel Core Core 2 E6700 CPU එක ඊට පස්සේ file size එක GB 15 OS එක Windows XP Windows Vista and Windows 7 මේ ඕන එකක play කරන්න පුළුවන්. එතකොට Far Cry 3 වලට recommend කරන්නේ memory එක 4GB Nvidia GeForce 8500 GT graphic card එකක් CPU එක Intel Core 2 Duo E8400 ඊට පස්සේ file size එක GB 15 OS එක unknown. ඔයාලට ඕනම OS එකක මේක play කරන්න පුළුවන්. Pentium 4 නම් මෙතන minimum දීලා නැහැ. I think CPU එක Intel Core 2 Duo. ඉතින් මගේ තියෙන්නේ මේ E8400 කියන එක Core 2 Duo වල. ඒතර මගේ මේ graphic card එකක් නැහැ. Memory එක 4GB තියෙනවා. එතකොට මේ වගේ තියෙන කෙනෙක්ට මගේ specs තියෙන කෙනෙක් play කරනකොට එයාට lag වෙන්නේ නැද්ද? Lag වෙනවා අනිවාර්යයෙන්ම lag වෙනවා game එක play කරන්න බෑ පටන් ගන්න තැන animation වල ඉඳලම lag වෙන්න පටන් ගන්නවා ඉතින් ඒකට මොකක්ද කරන්න පුළුවන් කියලා තමයි අපි කතා කරන්න යන්නේ ඉතින් ඔයාලා game එක download කරලා හරි කොහොම හරි ඔයා game එක install කරාට පස්සේ ඔයාගේ desktop එකට එනවා Far Cry 3 icon එක ඒක උඩ right click කරලා open file location දෙන්න ඊට පස්සේ ඔයාව අරගෙන යනවා මෙන්න මේ විදිහට Far Cry install වෙලා තියෙන location එකට ඔයාලට මෙතන පේනවා address bar එකේ Far Cry 3 කියලා තියෙනවා මේ Far Cry 3 කියන එක උඩ එකපාරක් click කරාට පස්සේ data bin 32 කියලා folder එකක් තියෙනවා දෙවෙනියට මෙන්න මේකත් click කරගන්න හරි ඒක open කරාට පස්සේ ඔයාලට මෙතන පේනවා select කරන තැන patch.fetch.fat කියලා file දෙකක් තියෙනවා kilobyte 6163 කිලෝබයිට් 5යි මේ තියෙන්නේ mod කරපු ෆයිල් එකක් මේ දෙක දැම්මම පස්සේ ඔයා ඔයාගේ game එකෙන් video වල සේරම low කරන්න ඕන graphic quality ඒ ඔක්කොම තියෙනවා ටික low කරන්න ඕන මේ ෆයිල් දෙක දාගත්තට පස්සේ ඉතින් මේ ෆයිල් දෙක ගන්න කොහෙන්ද දාගන්නේ කොහොමද කියන එක තමයි මම ඊළඟට කතා කරන්න යන්නේ ඉතින් පහල description එකේ දාලා තියෙනවා Google Drive link එකක් මේ link එකෙන් ගිහින් ඔයාලට පුළුවන් මේ ෆයිල් දෙක download කරගන්න හරි ඔයා download කරාට පස්සේ මොකද කරන්නේ ඔයා ඉස්සෙල්ලාම open කරගන්න ඔයා download කරපු folder එකෙන් ඔයාගේ ෆයිල් දෙක ඒ දෙක copy කරලා අරගෙන එන්න ඔයාගේ Far Cry 3 game එක තියෙන තැනට game එකේ ෆයිල් එක තියෙන location එකට අරගෙන එන්න ඒ ඇවිල්ලා ඉවර වෙලා ඔයාට පුළුවන් mod කියලා ෆයිල් එකක් හදලා mod කියලා folder එකක් හදලා ඒක ඇතුළට මම දුන්න ෆයිල් දෙක paste කරගන්න ඊට පස්සේ තව folder එකක් හදාගන්න original කියලා මේ original කියන එකට යන්න කලින් Far Cry 3 වල data bin 32 වල තියෙන මේ patch bat කියන det මේ ෆයිල් දෙකම copy කරලා ගෙනල්ලා ඔයා ඔයාගේ මේ original කියලා හදාගත්ත folder එක ඇතුළේ paste කරගන්න. හරි. දැන් ඊට පස්සේ ඔයාගේ game folder එක ඇතුළේ original කියන එක ඇතුළේ ඔයා ගාව තියෙන original file ටික කියන්නේ game එකට default එනේවා තමයි ඔයා ගාව තියෙන්නේ. ඉතින් ඔයාලට ඒක හොයාගන්න අමාරුයි නම් ඔය ඔරිජිනල් කියන එකට ගිහිල්ලා බලන්න ඔයාගේ patch dat කියන එකේ තියෙන්නේ කිලෝබයිට් 2128යි mod එකේ තියෙනවා 6163. ඊට පස්සේ ඔයා කරන්න ඕන මේ mod එක open කරගන්නවා.
මොඩ් එක ඕපන් කරලා ඒ දෙක කොපි කරගන්න ඕන. කොපි කරලා ඉවරලා ඔය ආයෙත් data win 32 කියන එක ඕපන් කරලා එතන paste කරනවා. එතකොට replace the file in the destination කියලා එකක් අහනවා. ඒක දෙන්න. ඊට පස්සේ එතන ඒක paste වෙනවා. ඊට පස්සේ ඔයා ඕපන් කරගන්න ඕන ඔයාගේ ගේම් එක. ඊට පස්සේ එතන setting වලින් හදන්න පුළුවන් ඉතුරු ටික. ඉතින් අපි ගේම් එක ඕපන් කරලා එතනින් කතා කරමු. ඉතින් ඔයාලට ගේම් එක පේන්නේ වම් පැත්තේ කෙළවරට වෙන්න. ඉතින් මම black screen එක පාවිච්චි කරනවා මේ ටික type කරන්න. ඉතින් ඔයාලට මෙතන තියාවා option එකක් option කියලාම. ඉතින් option කියන එක open කරගත්තට පස්සේ එතන video video quality control gameplay ඔය විදිහට ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් video කියන එක ඉස්සල්ලාම open කරගන්න. ඊට පස්සේ ඔයාගේ තියෙන monitor එකට අනුව display resolution එක හදාගන්න. ඊට පස්සේ ඔයාට මෙතන අනිත් කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. එතනින් back වෙන්න. ඊට පස්සේ video quality කියන එක උඩ click කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා overall quality texture විදිහට කිහිපයක් තියෙනවා. shadow post effects විදිහට කිහිපයක් තියෙනවා. water මේ සේරම ඔයාට මෙතන පේනවා ඇති. පොඩි arrow දෙකක් තියෙනවා. මේ පැත්තට යනකොට ඒක වැඩි වෙන ඔක්කොම medium වෙනම. ඔයා වම් පැත්තට දෙනකොට ඔක්කොම low වෙනවා. ඉතින් මේ තියෙන සේරම low කියලා දීලා apply කරගන්න. ඊට පස්සේ එතනින් back වෙලා ඔයාට පුළුවන් game එක normal play කරන්න. ඉතින් මෙතනදී ගොඩක් අය හිතනවා game එක එහෙම play කර එහෙම file එකක් move කරලා play කරනකොට 100%ක් lag වෙන එක අඩුයි කියලා එහෙම වෙන්නේ නැහැ. 180ක් 85ක් විතර lag වෙන එක අඩු වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට මතක ඇති mushroom in the deep කියලා අපි mission එකක් පහු කරනවා. අන්න ඒ mission එකේදී ඔයා මේ file දෙක පාවිච්චි කරනවා නම් ඒ mission එක හරියට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයා ඒ වෙලාවට කරන්න ඕන ඒ mission එකට ඇවිල්ලා ආයෙත් අර ඔරිජිනල් ෆයිල් එක මූව් කරගන්න ඔයාගේ ෆෝල්ඩර් එකට. ඒක පොඩ්ඩක් ලැග් වෙවි ඔයාට ප්ලේ කරන්න වෙනවා ඒ වෙලාවේදී. මොකද අර ડોක්ටර්ගේ ගිට යට තියෙන ගුහාවේ එක කොටසක් තියෙනවා. ගල් දෙකකින් වැහිලා තියෙනවා පාරක්. මෙන්න මේක අපි උඩට යනකොට මේ ගල් දෙක නිකම්ම පෙරලෙනවා දෙපැත්තට. මෙන්න මේක වෙන්නේ නැහැ මොඩ් ෆයිල් දෙක පාවිච්චි කරනකොට. ඉතින් ඔයාට පුළුවන් ඔන් ඔය ක්‍රමේ පාවිච්චි කරලා ලැග් වෙන එක හදාගන්න. ඉතින් අනිත් ප්‍රශ්නේ තමයි unlimited health. මෙන්න මේ කෝඩ් එක අපි කලින් වීඩියෝ එකේ කතා කරලා තිබ්බක වැඩ කරනවද කියලා අහලා තියෙනවා Far Cry 5 වලට. ඉතින් ඔයාලට තියෙන ડોකියුමන්ට් ඕපන් කරගන්න මේ විදියට ලයිබ්‍රරි එකට ඇවිල්ලා ඊට පස්සේ my games වල Far Cry 5 folder එක තියෙනවා. එතනත් gamer profile කියන එක වෙනම කොපි එකක් තියාගෙන මේක අර කලින් වීඩියෝ එකේ කියලා තියෙන විදියටම edit කරගන්න. edit කරලා run කරලා බලන්න සමහර විට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒ විදිහට මම ඩ්‍රයිව් එකේ දාලා තියෙන ෆයිල් දෙක ඔයාලට පුළුවන් ඔයාගේ ගේම් ෆෝල්ඩර් එකට මූව් කරලා ගේම් එක ලැග් වෙන එක හදාගන්න. ඉතින් ඔයාලා මගේ කලින් ඒ කියන්නේ මම ෆස්ට් ටයිම් ප්ලේ කරන වෙලාවේ Far Cry 3 ගේම් ප්ලේ ඔයාලා බලන්න ගොඩක් ලැග් වෙනවා. ඉතින් මේ දවස්වල ප්ලේ කරන ගේම් ප්ලේ වල නැති විදිහට ඒ දවස්වල සෑහෙන්ට ලැග් වෙනවා. ඉතින් දැන් ඔයාලට මෙතන පේනවා මේ ස්ට්‍රීම් වල මේ පෙන්වන වීඩියෝ එක ලැග් නැතුව කොච්චර ස්මූත්ලි ප්ලේ වෙනවද කියලා. ඉතින් පළවෙනි ගේම් ප්ලේ එක මම ඔහොම කරලා නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ෆයිල් එකක් නැතුව ප්ලේ කරන්න අමාරුයි. ලෝ එන්ඩ් PC කියන්නේ ග්‍රැෆික් කාඩ් එකක් නැති 4GB RAM වගේ PC එකක ටිකක් ප්ලේ කරනකොට ලැග් වෙනවා. ඉතින් ඒ විදිහට වඩ පුළුවන් ෆයිල් ටික මූව් කරලා ලැග් වෙන එක 180ක් 85ක් විතර හදාගන්න. ඉතින් අර කිව්වා වගේම අර මැෂරූම් ඉන් ද ඩීප් කියන මිෂන් එකේදී ආයෙත් ෆයිල් ටික මූව් කරලා ඔයාලට පුළුවන් ගේම් එක නෝමල් ප්ලේ කරන්න යන. ඉතින් අපි ඊළඟ ගේම් ප්ලේ එකෙන් හම්බෙමු.